මිනිසුන් අතර අන්තර් සම්බන්ධතා පැතිකඩවල් කීපයකින් බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයෙන් දේශනා කරලා තියෙනවා. ඒ වගේ සම්බන්ධතාවයන් සැලකීමේදී ස්වාමි භාර්යා සම්බන්ධතාවයට හිමි වෙන්නේ පළවෙනි තැන. ඒ කියන්නේ මිනිසගේ පැවැත්මේ මූලික අඩිතාලම වැටෙන්නේ විවාහය තුළින්. මේ සහතිකයකට පමණක් සීමා වන දෙයක් නොවන අතර මානසික, කායික සහ ආධ්‍යාත්මික සම්බන්ධතාවයක්. ඉතින් විවාහය සිදුවෙන්නේ කවද්ද, කා සමගද කියලයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මුලින්ම මතක් කරන්නම්, ඔබ තාමත් අපේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. පුද්ගලයාගේ කේන්ද්‍රය පරීක්ෂා කරද්දී ඔහුට හෝ ඇයට විවාහයක් හිමිද අහිමිද, ඒ නිසි වයසට සිදුවේද, ප්‍රමාද වේද යන්නත්, තවද විවාහ උපසු ඔවුන්ගේ විවාහ ජීවිතය සාර්ථකයිද අසාර්ථකයිද යන්නත්, බහු විවාහයක් පවතීද යන්නත් පවසන්න පුළුවන්. ඒ වගේම සහකරු හෝ සහකාරිය සම්බන්ධව බැඳීම ඇතිවන ආකාරය, ඔහුගේ හෝ ඇයගේ ස්වරූපය, රැකියාව, ගති පැවතුම් ආදී සියල්ලත් කේන්ද්‍රය නිවැරදිව පරීක්ෂා කිරීමෙන් පවසන්න පුළුවන්. කේන්ද්‍රයක විවාහය පරීක්ෂා කරද්දී හත්වැන්නාධිපතියගේ බලදුබලතාවය, හත්වැන්න ඇති ග්‍රහයාගේ බලදුබලතාවය, හත්වැන්නාධිපති සිටි නවාංශකාධිපතිගේ පිහිටීම, ස්ත්‍රියකගේ නම් කුජගේ පිහිටීමත්, පුරුෂයෙක්ගේ නම් සිකුරුගේ පිහිටීමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කියපු සියල්ලම පරීක්ෂා කරලා විවාහය කුමන කාලයේ සිදුවෙනවද කියලා, ඒක සිදුවෙන්නේ නැද්ද කියලා, ප්‍රමාද වෙනවද කියලා නිශ්චිතවම ප්‍රකාශ කරන්න පුළුවන්. හත්වැන්නාධිපති සිටින ස්ථානය සහ හත්වැන්නාධිපති සිටි නවාංශකාධිපති සිටින ස්ථානයෙන් ත්‍රිකෝණගතව ගුරු ගෝචර වන විට විවාහය සිදුවිය යුතු වාසනම් මහදශා, අන්තර්දශා, ඒ රාශ්‍රක අපලවල අහිතකර බලපෑමක් නොමැතිනම් විවාහ වීම සඳහා කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ඇත්නම් එම කාලවල විවාහය සිදුවෙනවා. විවාහ ජීවිතයේ බැලීමේදී විවාහයට පෙර සම්බන්ධතාවය පස්වැන්න සම්බන්ධ කර බැලිය යුතු අතර විවාහයෙන් පසු සම්බන්ධතාවය හත්වැන්නෙන් පස්වැන්න වුණු එකොළොස්වැන්නෙන් බැලිය යුතුයි. පොදුවේ ගත් කල විවාහ ප්‍රමාද කරන යෝග වශයෙන් ශනි මංගල යෝගයත්, හත්වැන්නේ ශනි රාහු කේතු ගුරු වැනි ග්‍රහයන් සිටීම සහ මවුන් දුබල වීමත්, හත්වැන්න අධිපති පාප පීඩිත වීමත්, හත්වැන්න පාප පීඩිත වීමත්, විෂකන්‍යා යෝග යෙදීම සහ හත්වැන්නාධිපති දුර්වලව 6, 8, 12 සිටීම වැනි යෝගත් තවද සඳහන් නොකළ යෝග ගණනාවක් තියෙනවා. මෙහිදී ග්‍රහයන් ෂට් වර්ගය ඔවුන් පිහිටි නැකත් ඔවුන්ගේ අවස්ථාවන් සියල්ල පරීක්ෂා කරන්න ඕනි. විවාහයේදී සහකරුට සහ සහකාරියට ඔවුනොවුන්ගෙන් ඇතිවන බලපෑම්, පොරොන්දම් සහ කේන්ද්‍ර පරීක්ෂාවෙන් කෙසේද යන්න තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ භෞම දෝෂවල බලපෑම, ආයු බලපෑම, සම්බන්ධතාවයේ ශක්තිය වැනි විවාහයට අදාළ වෙන කරුණු සියල්ලම පරීක්ෂා කරන්න ඕනි. පොරොන්දම් ගැලපීම පමණක් දෙදෙනාගේ විවාහයට සුදුසුකමක් නෙවේ. පොරොන්දම් හොඳින් කලපා කළ විවාහයන් දෙදෙනාගේ අවස්ථාවන් කොතෙකුත් දක්නට ලැබෙනවා. නමුත් මේ සඳහා කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම් තුළින් පුද්ගලයන්ගේ ස්වරූපය, ආයු, ලෙඩ රෝග ආදී කරුණු සලකා බලලා ගලවා කේන්ද්‍ර ගැලපිය යුතුයි. විවාහයට අහිතකර ග්‍රහ බලපෑම් පවතිනවනම් කේන්ද්‍ර ගලපලා විවාහය සිදුවිය යුතුයි. එසේ නොමැතිනම් දික්කසාදයකින්, මරණයකින්, දුක් කරදර තත්ත්වයකින් විවාහය අවසන් වෙන්න පුළුවන්. නමුත් ඔබේ කේන්ද්‍රය ඔබට විවාහ සැපත නොමැතිනම් එය ලෝකයාට අදාළ වන්නා වූ දුර්වලතාවයක් පමණක් අතර ධර්මානුකූලව අවස්ථාවක් කරගනිමින් ලොවෙන් එතර වීම සඳහා මහඟු අවස්ථාවක් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.